आइए आइए, मुकदमा में अपसेट के आगे मुकदमे क्यों ना पोते मल्ली मम्मे केवानी ज्ञानोंगे हटाहतर मायम की ना पोते आइयो हट्ट माने का क्या दिन हट्ट ने में बंग हट्ट हतर माया हाँ हट्ट हतरक माने क्या नहीं क्या ना दिखियन शुद्ध बा मैं हट्ट हतर मायांग क्या ना दिन ज्ञानोंगे हाँ हट्ट हतर मायम हाँ इति मुकद अपसेट के ज्ञान ने मल्ली मैं पोते केवड़ पासे तमाय मर तेरुनी ज्ञानोंगे हट्ट हतर मायम बोलिंग හැට හතරකටම අහුවෙලා කියහන්කෝ අපට සිරි එනං අයියා අයියා හොමින් එකත් ලොකු දෙයක් අයියේ මම මේ කල්පනා කරේ බැරි වෙලාවත් ඔක 64 මායන් වෙන්නේ නැතුව 120ක් විතර වුණා නම් මේ විදි බං 120ටම අහුවෙලානේ බං ක්‍රිකට් ගහනකොට වුණත් අයියේ ඔය කාන්තා දීන එකම හොඳයි නිකන් බැරි වෙලා හරි කාන්තා ක්‍රිකට් කණ්ඩායමකුයි පිරිමි ක්‍රිකට් කණ්ඩායමකුයි සෙල්ලම් කරා නම් කොල්ලෝ ටික පරාද වෙන්නේ කෙල්ලොන්ගේ 64 මායන් වලට අහුවෙලා. අනේ අප්පා එහෙනම් බෝලයක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. හරි ඒකේ වැඩක් නැහැ. දැන් අද කවුද බං ප්‍රෝග්‍රෑම් එකට එන්නේ? අද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නේ අයියේ. මුට්ටිය පක්ෂෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන කුම්මෙහි කුම්භ කිරණ මහත්තයා. හොඳයි එහෙනම් අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. කුම්භේ කර්ණ මහත්තයාව. ඇත්තම සන්තෝසයි මේ මුට්ටිය වක්සෙන් ඇත්තම අද ඔබතුමා මේ පැමිණීම සම්බන්ධව. ඉතින් කුම්භයා නෙමෙයි මේ කුම්භකරණ. අන්න හරි. කුම්භකරණ මහත්තයා. ඔබතුමාව අපි ආයිබෝන් කියලා නැවතව පිළිගන්නවා. ඔව් මම ආයිබෝන් කියලා මම පිළිගන්න මාව. දැන් ඔබතුමා දැන් ජනාධිපතිවරණයට ඉල්ලනවා. ඔව් අනිවාර්යයෙන්. බැරි වෙලාවත් දින්නොත් ඔබ කොහොමද රට කරවන්නේ? ගෑනු වගේ තමයි. හොඳා. ඒකිව්වේ. දැන් බලන්න මල්ලි ඉස්සර නම් අපි කිව්වේ නිකන් මේ ගෑනු වගේ ක්‍රිකට් ගහන්න එපා කියලානේ. දැන් කොහොමද කියන්නේ? ගෑනු වගේ ක්‍රිකට් ගහපල්ලා බං කියලානේ කියන්නේ. ඒ වගේම ඉස්සර අපි කියනවා මේ ගෑනු වගේ වැඩ කරන්න එපා කියලා කියනවනේ. දැන් කොහොමද කියන්නේ? කරනවා නම් වැඩ ගෑණියෙක් වගේ කරපම් බං කියලා නේද කියන්නේ? එතකොට ගෑනුද රට පාලනය කරන්නත් ඕනි. එතකොට පිරිමි. ඇයි මල්ලි කොච්චර වැඩ තියෙනවද? දැන් බලන්නකෝ මේ පොල් ගාන වැඩ, රෙදි හොදන වැඩ, ගෙවල් දොරවල් අස්පස් කළ අතුපතු ගාන වැඩ, මිරිස් අඹරන ඒ වැඩ. ඒවා කොහොම මේ දෙනවා පිරිමි කට්ටියට කරන්නේ? මිරිස් නම් හැබැයි මෑතකදී පිරිමි ඇඹරුවා තමයි. ඒ මොකටද? නෑ අර පිරිමි ක්‍රිකට් කණ්ඩායමට විරුද්ධ ඇඹරුවා නැඹරිල්ල. ඒ එහෙම මිරිස් ඇඹරිල්ල නේ මම මේ කියන්නේ. නේ අම්මා පල්ලා මට ඔය පිරිමි ක්‍රිකට් කණ්ඩායම අවුනා නම් එහෙම උන් ඇවිල්ලා මේ අපිටත් ලැජ්ජ කළානි. නෑතුව විලි ලැජ්ජ කළා. මහත්තයා ගියන්ද මහත්තයා මම මේ උදේ වැඩට ආවේ. කෙලිම පොනිටේල් එකක් දාලා ගවුමක් ඇඳගෙන මං ආවේ. ගෑනු කෙනෙක් වගේ? ඔව්. ඇයි කිපේ මාර පිළිගැනීම මන්නේ දින්නේ. කචු ටීවී ලයිව්. හොඳයි අපි අද මේ සජීව වැඩසටහනට ඇවිල්ලා තියෙන්නේ මේ මුට්ටිය ලකුණෙන් ජනාධිපතිවරණයට ඉල්ලන කුම්බැයි උඹලකඩ කිරණ මහත්තයා. නෑ 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 නෑ. උඹලකඩ කිරණ කැලක් නෑනේ මගේ නමේ. නැද්ද? කුම්භ කිරණ. හරියටම හරි. කුම්භ කිරණ මහත්තයා තමයි අද මේ සජීව විකාශයට ඇවිල්ලා තියෙන්නේ. අකුරු එහෙම එහෙ කරන්න එපා. නෑ නෑ මං කරා. මහා විනාශයක් වෙයි. නෑ නෑ බය වෙන්න එපා. කුම්භ කිරණ. හරි හරි. කුම්භ කර්ණ. කුම්භ කිරණ. ආ කිරණ. හරි හරි කිරණ. දැන් මේ දැන් ඔය මහත්තයා මේ ඡන්දෙ ඉල්ලන්නේ ගුරුලේතු පක්ෂෙන් නේද? ඔය බං මේ ගුරුලේතු නෙමෙයි මල්ලි මේ. මුට්ටි හරි සමා වෙන්න සමා වෙන්න. එතකොට ඔය මුට්ටි දේවී එහෙම ඔකට සම්බන්ධයක් තියෙනවද? ආ නෑ නෑ පලාත වද්ද ගන්න. එයා මේ මුට්ටිය ගෙලින්ම ගඟට දාපු එකනේ කලේ. අපි කියන්නේ මුට්ටියට ඡන්දෙ දෙන්න කියලා. ඔබේ මනාපය මුට්ටියට දාන්න. එතකොට කුට්ටිය හදා ගන්න පුළුවන් ඡන්දෙන් දෙන්නට පස්සේ නේද? නෑ නෑ අපි අපේ කුට්ටි හදා ගන්න. අපි ගෙලින්ම මේ රට තමයි හදන්නේ. දැන් මේවයි. එක පැත්තකින් පුතානෝ ඉන්න. කොකොතන කොක ආවද? නෑ නෑ මං කියන්නේ මේ මේ ඉදිරි ජනාධිපතිවරයට තරම් කරන්න. අම්මේ බල මයිලුත් කෙලින්. තව පැත්තකින් වැලන්ටයින් ඉන්න. මෙතන නෑනේ. නෑනේ. ආ. ලප කුමාර ඉන්න. ඔව් ඔව්. මෙතන නෑ නේද? නෑනේ. දැන් මේ වගේ ප්‍රබල අපේක්ෂකයෝ ඉද්දි ඔබතුමා දිනන්නේ කොහොමද? අයියෝ සුළු දෙයක් නේ මෙයා. ඒ කොහොමද? දැන් බලන්න ඔය ඉන්න තුන්දෙනාම එක්කෙනාට කැමති නැහැනේ. ඒගොල්ලෝ ප්‍රතිවාදියෝ. ලක්ෂ්මීගින්ද කියන්නේ පචවාදියෝ කියලා. පචන මේ ප්‍රතිවාදියෝ. ආ ප්‍රතිවාදියෝ. ඔව්. මයිකේ වැඩ කරන්නේ නැද්ද මගේ? වැඩ කරන්න. මෙයාට ඇහෙන්නේ නැත්ත මොකද එහෙනම්? හරි හරි ඔබතුමා කියන්න. හැබැයි මෙයා මම ඇවිල්ලා ওই තුන් දෙනාත් එක්කම බොහොම හොඳයි. පන්දන් අල්ලන. මම පන්දන් අල්ලන්නේ කවුද? පන්දන් ඇල්ලිලි මඩ ගැහිලි නැහැ.
හරි හරි ඉතින් ඔබතුමා දැන් දිනන්නේ කොහමද මේ මම කියනවා ප්‍රසිද්ධියම කියනවා ඕනම කෙනෙකුට ඡන්දදායක ඕන කෙනෙකුට මේ තුන් දෙනාගෙන් කැමති කෙනෙකුට පළවෙනි මනාපය දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට පළවෙනි මනාපය දෙන්න හැබැයි හැමෝම දෙවෙනි මනාපය මට දෙන්න එතකොට එතකොට වෙන්නේ මෙයාලා පළවෙනි මනාපේ ඔය කට් තුන්දරට බෙදිලා යනවනේ එක එක ගහනවනේ පක්ෂවලින් ගොටුකාරයෝ එතකොට ඒව ගන්නහම 150ක් ගන්න කාටවත් අක්බ බැ හරිද හැබැයි එතකොට දෙවෙනි මනාපේ ගන්න ගමන් තුනේ මේ උමට ගහලානේ මම නිකම්ම ගොඩ හරි ඒගොල්ලෝ කිව්වේ නැත්තම් දෙවෙනි මනාපේ ඔබතුමාට දෙන්න කියලා එහෙම නොදී ඉන්නේ නැහැ. මොකද ඒකට මම සැලසුම් සකස් කරලා ඩීල් ඔක්කොම දාලා තියෙනේ තුන් දෙනාත් එක්ක වෙන වෙනම. මම ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මම බලයට පත් වුණොත් මම කෙලින්ම අවුරුදු දෙකහමාරක් රට කරනවා. ඉතුරු දෙකහමාරේ ඒගොල්ලන්ට දෙනවා කියලා. ඉතින් ඒතකොට ඒ තුන් දෙනාටම දෙන්නේ කොහොමද? නෑ නෑ නියෝ ඒකනේ කිව්වේ මුලින්ම වෙන වෙනම කියලා තියෙන්නේ ඒගොල්ලෝ. වෙන වෙනම හම්බෙලා වෙන වෙනම කියලා තියෙන්නේ. ඔයාට නම් ඔයාට දෙකහමාරක් දෙනවා. මෙයාට කියනවා මෙයාට දෙකහමාරක් දෙනවා කියලා. ඒ කියන්නේ හැමෝටම මුට්ටි අල්ලලා තියෙන්නේ. මුට්ටි අල්ලන්නේ ඔය එහෙම කියලා තියෙන්නේ. දිනුවට පස්සේ මල්ලි ඕවා කවුද කරන්න කියන්නකො දැන් දිනු දිනුවට පස්සේ කරන කීපුව එකක් කළාද අපිත් එහෙම තමයි ඉතින් කචු ටීවී ලයිව් අද කචු ටීවී සජීවී සංවාදයේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වෙන් කරපු වැඩසටහන නේදයි අනිවාර්ය අනිවාර්ය දැන් ඇත්තට මේ මුට්ටිය ලකුණෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා තමයි අද මේ සජීව විකාශයට එන්නේ කුණ්ඩලගේජි මාත්‍ය නේද ආ කියනවා මන් දන්නේ නැහැ කුම්මැහි කුම්භ කිරණ මගේ නම කුම්මැහි කුම්භ කිරණ කුම්භ කිරණ කිරණ කියවත් කියන්නේ කුම්භ කිරණ කිරණ අනේ මේ මතක තියාගන්න නෑ නෑ අපිට මතක හොඳට මතකයි දැන් මේ අපි බලද්දී අපිට තේරිච්ච දෙයක් තමයි ඔබතුමා ඉහළ විභාග සමත් වෙලා නැහැ එකක්වත්. කොහොමද දැන් මේ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් ඔබතුමාට දැඩි විශ්වාසයක් තියෙන්නේ? අත්වයිසෙම දැන් ඔය ඉහළ විභාග ඕවා මේ සමත් වෙන්න මට බැරි වුණේ මම කුඩා කල සිටම බොහොම අරපිරිමැස්මෙන් කටයුතු කරපු නිසා. ඒ කොහොමද එහෙම වෙන්නේ? නෑ විභාගෙදී වුණත් මහත්මයා මට උත්තර සැපෙයි මේ උත්තර ලියනකොට ඒ උත්තර පත්‍රය වුණත් අමතර කොලයක් ඉල්ලන්න මට හිත දුන්නේ නෑ. අර පුංචි කාලේ ඉඳලා තිබිච්ච පුරුද්ද නිසා. සේරම ප්‍රශ්න වලට උත්තර ලිව්වේ එකම කොලේ. මොකද ඒ කාලෙදිම මට තේරුණා මේ කාලේ වෙනකොට ওই කඩදාසි හිඟයක් හින්ද මේ කොල ඔක්කොම හිඟ වෙනවා කියලා. ඉතින් මට මේ උත්තර ලියන්න කොහොමවත් කොල ටිකක් දෙනවනේ. ඒ කොල වලිනුත් භාගයක් මම රිටර්න් කළා. ආපහු දුන්නා. මගේ ඒ තරමටම සකසුරුවම සාර පිරිමැස්ම තේරෙනවද මම එදා ඒ රට වෙනුවෙන් ගත්ත පරම පවිත්‍ර උත්තරීතර තීන්දුව විභාග පරීක්ෂකවරු ඒ මහත්තුරුන්ට තේරුන්නේ ඒක හින්දා ඒගොල්ලෝ මාව පේල් කළා හරි හරි කොහොම වුණත් මේ කියන්නේ හරියට ඉස්කෝලේ ගියේ නැති කතන්දරයක් නේ හැබැයි මෙහෙමයි ඔය කොහොම වුණත් අපේ අක්කා මාව ඉරිදා උදේ ඉස්කෝලේටයි හවස ඉංග්‍රීසි පන්තියටයි නෝරදවාම යවුවා ඉගෙන ඔබතුමාගේ ඉගෙනීමට අක්කා බොහොම කැමැත්තෙන් හිටියා. ඒක නම් හරියටම කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ඉරිදට අපේ අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ නැහනේ උදේ. එතකොට අක්කාගේ කොල්ල නම් හැම ඉරිදම ගෙදරට ආවා. ඔව්. එතකොට අක්කා මහත්යව ක්ලාස් යවුවා. අක්කා එතකොට බඳලා හිටින්නේ නැහනේ මහත්යව ක්ලාස් යවන්නේ. ඔබතුමා මේ ක්ලාස් යවුවා. ඔව් මාව යවනවා අක්කා ඉරිදට. හරි හරි. දැන් ඔබතුමා ඡන්දෙන් දිනුවොත් ජනතාවට දෙන සහන මොනවද? ඉස්සෙල්ලාම මගේ වැඩපිළිවෙල යටතේ ගෙවීමේ ක්‍රමයට මිනි පෙට්ටි දෙනවා. මොකද? ගෙවීමේ ක්‍රමයට මිනි පෙට්ටි? කවුද එතකොට ගෙවන්නේ? මැරිච්ච මිනිහද? නෑ 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 නෑ. මැරෙන්න කලින් තමයි මේක බාරික වශයෙන් ගෙවල ටික ටික ගෙවල පෙට්ටිය සම්පූර්ණ මුදල ගෙවල සෙටල් කරලා තියෙන්න ඕනේ ඉතින්. ඉතින් මේ ගෙවීම් කටයුතු අවසන් වුණු වහාම අපි මැරෙන්න කලින් ඒ මැරෙනකම් බලන් ඉන්න පෙට්ටිය කලින්ම ගෙදෙට්ට යවනවා. ඒ මොකද? නැ මෙහෙමයි දැන් ඔය යාගේ මුදල ගෙවල යා පෙට්ටිය සම්පූර්ණ අයිති කරගත්තට පස්සේ යා ඒ පෙට්ටියෙන් ගොඩක් අමතර ප්‍රයෝජන ගන්න පුළුවන් නේ ගෙදරදී. පෙට්ටියක් කොච්චර වටිනවද බලන්න. දැන් බලන්න යාට පුළුවන් ඇඳක් වෙනුවට පෙට්ටිය පාවිච්චි කරන්න. එතකොට ඇඳක් ගෙදෙට්ට ගන්න ඕනේ නැ නිදා ගන්න පෙට්ටිය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් රෙදි අනම් මනම් ඔය තියෙන දේවල් ඒවා දාලා අඩු කරලා පිළිවෙලට තියා ගන්න පුළුවන්. පොත් දාලා පරණ ඒවා අඩු කරලා පිළිවෙලට තියා ගන්න පුළුවන්. පෙට්ටිය කෙලින් අතර හරවල උඩ නැගලා වෙන මොනවාරි වහලවල් සුද්ධ කරන්න මකුල් දැල් කඩන්න ඒ වගේ වැඩ පුළුවන්. ළමයි බය කරන්න පුළුවන් පෙට්ටියෙන්. බත් කන්නේද ළමයි? අනිත් එක නිකන් මැරෙන්න වාගේ දැනෙනවනම් පපුව හිර කරලා රේමේ නිකන් හුස්ම ගන්න අමාරු වෙලා කැස්ස රේමේ වැඩි වෙලා නිකන් නන්නත්තර වාගේ වේගෙන එනකොට හීන්සිරුව පෙට්ටියම ආංචි වෙලා ඉන්නවා. එතකොට කාටවත් කරදරයක් නැහැ. මැරෙන්නෙත් පෙට්ටියමයි. පියන වහල වල දාන විතර නේ තියෙන ලේසින කට්ටියට. ඔව් නේ. ඉතින් පියන තු වහගෙනම නිදාගත්තා නම් ඉවරයි නේ.
Tachu TV Live. අයියේ ඈ අපි ඇඩ් එක ගහලා එමු නේද අපෝ නැත්තම් හරි නෑනේ කොමෝසල්ලේ ගහන්න බෑ මේ ඈ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි එතකොට අනිත් එවුන්ගෙන් සල්ලි ගන්න නැතුව ද ඔයගොල්ලෝ මේක ඇඩ් දාන්නේ නෑ 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 අනිත් අය ගෙනත් ගන්න ඒ ඒ කට්ටියට ගහන්න නැත්නම් මොකද මුදල් ගෙවා කියලා එමෙයි එම තමයි දැන් මේ දේශපාලනේ වන්නේ ගහන්නේ හ්ම් හ් ඒතකොට අර විදිහට තමයි ගහන්නේ ඉතින් මං සල්ලි දුන්නේ නැහැ තතපහක් අත ඔයගොල්ලන්ට නෑ නෑ උනට අපි ගහන්න බෑ ගල්ලේ දුන්නේ තුනට ගහන ගහනෝ නේ ගත වැඩේ ඉතින් මිනිස්සු රවට්ටන එක නේද අය 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 මේ ප්‍රෝග්‍රෑම් එක එනවා කොමසල්ලි ගහන හරි ගම් මුට්ටිය ඉදිරියෙන් කතිරය ගහන්න පෙට්ටිය තුලට එය හරියට ඔබන්න ඔබලා සහාය දුන්නොත් මට දිනන්න ජනපති කමට මට හැකදි උරුම් දෙන්න කුම්මේ කුම්බ කිරණ මෙතින් දුන් මෙතට ඡන්දය දුන්නොතින් ලාභය වෙයි ඔබට වෙන උන් පස්සේ ගොස් එන ගන්නේ කුමට ගල්බාග යයි මත් එක කුයි දෙමි රසට ඔබේ ඡන්දය මුට්ටිය දිනවන්න මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී අයියෝ අයිය වැරදි ඇයි මුදල් නොගෙවා නෙමෙයි ගෙවල කියලානේ කියන්න ඕනේ අප්පට සිරි මට ඇත්ත කියුණානේ මල්ලි හදයි කජු ටීවී අද දවසේදී මේ මැදිරි අපි වෙන් කරලා තින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී මුට්ටියෙන් තරඟ වදින ඒ කුම්භ කිරණ මාතාට හරි නේද අයිය කිව්වා හරියට හරි හැම දේශපාලඥය ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඉල්ලන ඕනම එකට ඔට්ටුයි නේද වනි ඔව් අපි මේක ඔවුන්ට වේදිකාවක් කරලා දීලා තියෙනවා අනිවාර්යෙන් අද අපි මුට්ටිය පක්ෂෙන් ඉල්ලන ගෙන තමයි අපි ගෙනාවේ අනේ හරි දැන් ඔබතුමා මුට්ටිය දාලා බලන්න දෙන්නේ නෑ මුට්ටිය දාන්න නෙමෙයි මෙහෙමයි ඉතින් මුට්ටිය පොඩ්ඩක් දාලත් බලන්න ඕනේ කලින් ජනාධිපති කාර්යා මුට්ටි දැම්ම දැමිල්ලට මේ මම හිතුවේ නෑ මට මෙහෙමවත් මුට්ටියක් දාලා බලන්න පුළුවන් වෙයි කියලා. ඒක නම් ඇත්ත. ඇත්තටම මුට්ටිය මේ පක්ෂේ ලකුණ වෙලක් නේද? ඔව් ඒකනේ. අපි මේ මැත්තුමා මෙහෙම ගියමුද? මොක කොහමද? මුට්ටියට දමා බලන්ද. ජනපති කුම්මැහි කුම්මැහි ජනපති. නෑ ඕගොල්ලෝ එහෙම ඇඩ් හදන්න ඕනේ නෑ මම හොඳ ඇඩ් හදන ඒජන්සියකින් සෝක් එකට ඒ ඇඩ් ටික හදලා ගෙනල්ලා දෙන්න. ආ ඔව්. හාන්න එපා වැඩේ ඉතින්. නෑ 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 අපි හාන්න දෙන්නේ නෑ. මේ සපෝට් එකක් දෙන්න බැන්නේ. ඕ එපා එහෙම ලොකු දෙයක් නොකර ඉතින්. දැන් මැතිතුමා දැන් මේ හැමතැනම කතා වෙනවා මේ පොලිස්පති කෙනෙක් නැතිකම ගැන. මම ආවොත් මම ඕක කෙලින්ම විසඳනවා ශෙනික. අප්පට සිරි කොහොමද? මම කෙලින්ම දානවා පිරිමි පොලිස්පති කෙනෙකුයි කාන්තා පොලිස්පති කෙනෙකුයි පොලිස්පතිලා දෙන්නේ. අප්පට සිරි. එතකොට? ඒතර එක්කෙනෙක්ව අනිවාර්යෙනිම අඩු යවුවොත් අනිත් කෙනා ඉන්නවා. එයා අනිවාර්යෙන්ම මාඩි යවුවොත් අරගෙන ආන්න දෙන්නෙක් ඉන්නවා. හරි හරි හරි. ඒක හොඳයි නේද අයිය? ඔව් ඒක. එතකොට ඔබතුමා තව මොනවද කරන්න බලයට ආවොත්? දැන් මම බලයට පත් වුණොත් ඔය බස්වල හුඟක් වෙලාවට ගහලා තියෙනවනේ අර කාන්තාවන්ට පමනයි කියලා. ආ. මම ආවොත් ඒක බෝඩ් එක ගලවලා ඒක එතන ගහනවා පිරිමියාට පමනයි කියලා. දැන් අද වෙන මේ කාලේ වෙනකොට බලන්නකො කාන්තාව කොහොමද කියලා. ඒගොල්ලන්ට මේ සීට් වෙන් කරලා තියන්න ඕනේ. ඒගොල්ලන්ට මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන ගේමක් ගහන්න පුළුවන්. දැන් මේ වෙනකොට පුරුෂයෝ තමයි අසරණ වෙලා ඉන්නේ. ඔව් ඒක ඇත්ත. ඒතකොට අපිට ගහන්න පුළුවන් ගැබිනි පිරිමින් සඳහා වෙන් කර ඇත කියලා නේද? ගැබිනි පිරිමි කොහෙද බං? නැද්ද? පුරුෂයන්ට පමණයි. ආ පුරුෂයන්ට පමණයි දැන්. පරුෂෝජන කියුන්ට විතරයි නේද? පරුෂණ මේ පුරුෂයන්ට පමණයි. ආ පුරුෂින්ට විතරයි. ඔව්. බල හැම එකට යන්න එපා. නෑ නෑ අපි යන්නේ නෑ. ඒ මොකද අපිට යන්න එපා කියන්නේ? බල කිසි පිරිමිකම නැහැ නේ. හොඳයි නැවතත් අපි කජු ටීවී සජීවී සංවාදයේ සමගින් ඉතින් අපි මේ කජු ටීවී මැදිරිය වෙන් කළා ජනාධිපතිවරණය වෙනුවෙන් එතකොට ජනාධිපති අපේක්ෂකින්ට තමයි අපි චාන්ස් එක දෙන්නේ එතකොට අද අපිත් එක්ක මුලින්ම මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නේ මුට්ටියෙන් තරඟ කරන කුම්භකරණ මාතෘ කුම්භකිරණ අන්නයා ඉබාරක් කිව්වා කුම්භකිරණ හොඳයි එහෙනම් ජනාධිපතිවරණයෙන් කාට දාගම ඇති ඈ නැදින්නේ තොරන්නේ නැකයි නේ ජනාධිපති වර්ණ සඳහා ඇත්තටම තේරිපත් වෙන්න මග බලාගෙන ඉන්න අපේ කුම්භකිරණ මහත්තයා තමයි අද සජීවී විකාශයට සම්බන්ධ වෙලා ඉන්නේ
දැන් මේකට මේ පුතානෝල දෙන්නෙකුත් ඉදිරිපත් වෙන්න හිතාගෙනයි ඉන්නේ. කවුද පුතානෝල දෙන්නේ? එක්කෙනයි නෙන්නේ. නෑ නෑ නෑ. ඔරිජිනල් පුතානෝයි මල් පුතානෝයි දෙන්නෙක් නේ. හා මල් ඔතානෝ? නෑ නෑ පුතානෝ. පුතානෝ. ආ මල් පුතානෝ. හොඳයි මේ දැන් ඇත්තට මැතිතුමා දැන් ඔබතුමා මොනවද තව කරන්න හිතාගෙන ඉන්නේ ජනාධිපති වුණොත්? ඇත්ත වශයෙන්ම මෙයා මම බලයටපත් වුණාට පස්සේ ප්‍රධාන වශයෙන් මේ තියෙන ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ සමානුපාතික වගේ ඒ වගේ ඡන්ද ක්‍රමයක් ගේන්නද හදන්නේ? නෑ නෑ ඒව මේ ඔගොල්ලෝ හැමෝම දන්න ඒ වෙනස් කරන එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා සුවිශේෂී වෙනස්කම. ඒ මොකද්ද? මම ඊළඟ මැතිවරණයේ ඉඳලා මම බලයටපත් වුණාට පස්සේ මම හඳුන්වලා දෙනවා ඡන්ද පෙට්ටි වෙනුවට ඡන්ද මුට්ටි. ගඟට දාන්න. නෑ නෑ ගඟට දාන්න නෙමෙයි. මේ පරණ යල්පැන ගිය වැඩනේ ඕගොල්ලෝ මතක් කරන්නේ. එහෙනම් එතකොට ඡන්දය පෙට්ටියකට දානවා වෙනුවට ඒ ඡන්දය දාන්න වෙන්නේ ඕගොල්ලන්ට මුට්ටියකට. ඊගෙන ඔබතුමා කියනවා ඡන්දය මුට්ටියට දාන්න පෙට්ටිය ගඟට දාන්න. පෙට්ටිය මොකද ගඟට දාන්නේ? ඉතින් ඡන්ද පෙට්ටි ඉතුරු වෙනවනේ. පෙට්ටි කියලා concept එකක් නෑ මෙයා. කෙලින්ම මුට්ටි තමයි තියෙන්නේ. දැන් ඔය ක්‍රමයේ වෙනස් කිරීම සම්බන්ධව අපි කරපු මේ සින්දුවක් තියෙනවා. ගීතයක් මේ රචනා කිච්ච ඒක පොඩ අපිට පුළුවන් ද මෙතන මේක කරන්න? පුළුවන් නේ. පුළුවන්ද? නේද ඉතින්. පොඩ වාදනේ මට සහය දෙමු. සහය දෙන්න පුළුවන්ද? නෑ සහයක් නෙකද. සහයක්ම දෙන්නම්කො. නෑ නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. උදේ සින්දුව කියන්න මට support එක. support එක. හරි සහයෝගේ. හරි අපි AI වලින් කරමු. කවුද AI? තව කෙනෙක් ඉන්නද ඔයගොල්ලන්? නෑ නෑ අපි දැන් තාක්ෂණයක් තියෙනවා AI කියලා. AI? ඔව් ඔව්. කවුද AI? නෑ නෑ AI තමයි. AI. AI අනේ ආ දන්නේ නැතර මේ හොම්බෙන් හරක් අල්ලන්න හැදුවේ AI වලින්නේ. අර හොස් ගාල යන්නේ කද කියන්නේ? නෑ නෑ හොර හරක් අල්ලන්න හැදුවේ යන්නේ ඇප් එකක් කියන. ඇප් එකක් හැදුවේ. ඩක් ඩක් රංග දංගර කචං ජිංගර කච්චක ජං ජිංගර කජං අමතක කරලමු පෙන්චි මෙදා ඡන්දය දෙමු අපි මුන්ති සදා දන දන පෙන්සියේ ඔබනු එපා මුට්ටිය දාලා දිනමු මෙදා පාපර 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 පපා පාපර පාපර පපර පපා පාපර පාපර පපර පපා පාපර පාපර පපර පපා පුතානෝ වැලයා එහෙන් ඇති ලප කුමාරයා මෙහෙන් ඇති චොදවා කුම්මැහි කිරණ බලේ පරදනවා මුන් තුනම මලේ පාපර පාපර පපර පපා පාපර පාපර පපර පරය පාපර පාපර පපර පපා පාපර පාපර පපර පරය අලුතින් ඡන්දෙට පෙට්ටි නැත මුට්ටිය යොදවා ඡන්ද දෙන මුට්ටි ගොඩක් කටන්චේ රියවා ඡනං කරත් දී දිනුම් මෙමා අමතක කරලමු පැරණි කතා චෙක් වෙමු සැම මුට්ටියේ වටා මෙහි කුම්බේ කිරණමයා ජනපති වෙයි මුට්ටියෙන් මෙදා පාපර 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 පපර පපා පාපර පාපර පපර පපා පාපර පාපර පපර පපා පාපර පාපර පපර පරයා කචු ටීවී ලයිව් හොඳයි අපි නැවතත් කචු ටීවී අපේ මැතිවරණ විශේෂ වැඩසටහන සමගින් ඉතින් ළඟ එන ජනාධිපතිවරණය වෙනුවෙන් තමයි අපි අද දවසේදී මුට්ටියෙන් තරඟ කරන කුණ්ඩලකේෂි මහත්තයව අපි කැඳාගෙන ආවේ. මේ මන්ද බං උඹලට කියනවලදී හොඳයි ඇත්තම. දැන් ඇත්තටම තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාගේ මේ ඇත්තටම ඡන්ද ලකුණ මුට්ටියද නැත්නම් බත් මුට්ටියද? නැත පැණි මුට්ටිය වෙන්නත් පුළුවන් නේ. නෑ 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 මේක ඇවිල්ලා මේ ඔරිජිනල් මුට්ටිය. දැන් මගේ ප්‍රචාරණ කටයුතු වලදී පවා මම හැම වෙලෙම මේ මගේ පේ ඔෆ් ලයින් එක නේද ටැග් එක විදිහට පාවිච්චි කරන්නේ ඡන්දයට මුට්ටිය තමයි බලමු කියලා තමයි අපි කියන්නේ. ඒත් එක්කම ඉතින් අපි ලොකු ප්‍රොමෝෂන් ප්ලෑන් එකකුත් තියෙනවා මේ කැම්පේන් එකක්. ඒකේ මොනවද කරන්නේ? ඒක දානවා අපි මුට්ටියට ඡන්දය තමා හට්ටියක් දිනා ගන්න. ඒ කියන්නේ ඕනෑම රටේ පුරවැසියෙක් මුට්ටියට ඡන්දේ දාලා සෙල්පියක් ගහලා ඒක පෙන්නුවොත් එහෙම අපි එයාට හට්ටියක් ටෑග්ගක් හැටියට දෙනවා. දැන් ඔය අපේ ඔය කැම්පේන් එක කරන ඇඩ් හදන කම්පැනි එකට දැන් අපි මේ කවියක් එහෙමත් යවලා ඒක ලැහත්ති කරලා තියෙනවා. මෙන්න මේවායි කවියක් තියෙනවා කියන්නද?
කියන්නකෝ බලන්න. කියන්න කියන්න. දොහොත් වැඳ කට්ටිය තියනු මල් වට්ටිය ඊළඟට කට්ටිය තෝර ගමු අපි මුට්ටිය. හොඳයි නේද? නියම. අල්ලලා යයි වගේ නේද? අල්ලලා නියමට යනවා. මොකද්ද? නෑ නෑ අර අන්තිම පදේ පොඩ්ඩ වෙනස් කරන්න. ඇයි? හරප්පට්ටිය කියලා. ඒකෝර මේක මුට්ටි දේවිට සම්බන්ධයක් තියෙනවා කියලා කිව්ව නේද? නෑ නෑ කවුද කිව්වේ පිස්සු ගාව ගන්න කිසිම සම්බන්ධයක් නැහැ මුට්ටි දේවිගේ අපේ මේකට. අඳුම ගන්න පැත්ත පළාතේ වද්ද ගන්න. මට අල්ලන්නේ නෑනේ. යා. මට දිරවන්න. තව අපේ මේ පොඩින්න කැම්පේන් එකේ හදපු තව මේකක් තිබ්බ මේ. ආ මේ තියෙන්නේ. කියන්නද? යා කියන්න කියන්න. හැබැයි අර කලින් එක නම් හරිසෝ. ඒක හොඳයිනේ. අර අන්තිමට කිව්වේ මීහරක් පට්ටිය තෝරගමු අපි මුට්ටිය කියලා කිව්වේ. ඒක නම් මරුවා. මොකද ඒකේ පට්ටි කතාවක් කිව්වේ නෑනේ මෙයා. කිව්වා කිව්වා. නෑ නෑ. ඔව්. නේ මල්ද කිව්වා. කිව්වා කිව්වා. කිව්වා. ඔව් ඔව් පට්ටි ගොනා කියලා කිව්වා. නෑ මේ අන මේ මේක අහන්නකෝ මේක හරිද එනවා එනවා ළඟ ළඟ ඡන්දේ ඔහෙලා කාටත් ගුණ දෙන ඡන්දේ අලුත් පාලන හදන ඡන්ද මුට්ටිය කැඩුනොත් ඔක්කොම ඉවරයි දැන් මේ ඕකද මේ ප්‍රචාරය කරන්න හදන්නේ ඉස්ම නෑනේ ඒක කැටිම හොඳයි නේද අපරාධය කැටිම අගුලක් නෑ මුට්ටිය ගඟේ ගියා ඇත්තරම මේ හරි මේ හරිම මිහිරි කැතක් තිබ්බේ. කචු TV live.